හරිය නිවැරදිව නිවැරදි උපදේශ අනුව නිවැරදි තාක්ෂණික උපදේශ අනුව වගාව කළොත් මාසයකට ලක්ෂ 2කට වැඩි ආදායමක් ලබන්න පුළුවන්. අතිසාර්ථක ව්‍යාපාරයක් බවට මට අත්දැකීමෙන් කියන්න පුළුවන්. පසෙන් එන ලෙඩ රෝග කිසිම දෙයක් මේකට අඩංගු වෙන්නේ නැහැ. අපි මොකද මේක ජීවාණු හරණය කරලා තමයි ඉස්සලම් පටන් ගන්න. එතකොට මේකේ තියෙන විස බීජ ඔක්කොම නැති වෙනවා. අංක එක තමයි තරුණ ව්‍යවසායකයන්ට මම කියන්නේ. මේක හොඳ ව්‍යාපාරයක් හරියට කරන්න. හරියට කරොත් මේ හොඳම ආදායමක් ලබන්න පුළුවන් ව්‍යාපාරයක්. දැනුම ගත්තොත් ඒ දැනුමේ ප්‍රයෝජනේ රටටත් සේවයක් කරන්න පුළුවන් විශේෂයෙන්ම මේව පිටරට යවන්න පුළුවන් ඩොලර් මේ කියන්නේ ඩොලර් ඇත්තටම මේ ආරක්ෂිත ගෘහදුර භෝග වගාව කියන්නේ නිර්පාංශ වගාවක් ඒතකොට අපි එළියේ වගා කරන එකයි මේ ආරක්ෂිත ගෘහත්තුල වගා කරන එකේ අතර තියෙන ලොකුම වෙනස තමයි එළියේ වැඩ කරන ගොවියෝ ඔබ දැකලා ඇති එහෙම නෙවෙයි අපි ඇතුළේ වැඩ කරන්නේ ස්මාර්ට් විදියට ඒ කියන්නේ ස්මාර්ට් ගොවියෙක් අපි ආරක්ෂිත ගෘහයක් කියන්නේ ස්මාර්ට් ගොවියෙක් කියන එක තමයි අපි අදහන්නේ. ඒ කියන්නේ මඩ ගෑවෙන්නේ නැහැ, පස් ගෑවෙන්නේ නැහැ, වල් ගලවන්නේ නැහැ. ඒ කිසිම දෙයක් නැහැ. ඔබට මම කියන්නේ අත්දැකීමෙන් මගේ ආරක්ෂිත ගෘහ තියලා බැලුවොත් ඔබට තේරෙවි. ඒ වගේ නම් උදේ ඉඳන් හවස වෙනකම් මේක ඇතුළටම ඉන්න ඕනේ. අපිට වතුර දාන්න ඕනේ නම් අපි ඩ්‍රිප් ඉරිගේෂන් සිස්ටම් එකෙන් දැම්ම. එහෙම නැත්නම් ඒ අදාළ කාලේ මැනුවලි කරනවා නම් ඒක ඒ විලාර දැම්ම වැඩි ඉවරයි. අවශ්‍ය තැනදී විතරයි අපි මේකට යොමු වෙන්නේ. මේක දවස පුරාම ඉන්න ඕනේ කමක් නැහැ. අයිබෝවන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සියලුම දෙනාට. ඉතින් ඔන්න අදත් අපි සූදානම් ඔබට අපේ රටේ කෘෂිකර්ම ශාස්ත්‍රය සම්බන්ධයෙන් බොහොම වටිනා අත්දැකීමක් බෙදා හදා දෙන්නට. ඔබ දන්නවා HARTI YouTube channel එක හරහා මේ වෙනකොට අපි ඔබට බොහොම වැදගත් ඔබට වටිනා වීඩියෝ වැඩසටහන් රාශියක් ගෙන ඇවිත් තියෙනවා. ඉතින් අදත් එවැනිම වැඩසටහනක් ඔබ වෙත ගෙනෙන්නටයි අපි මේ සූදානම්. අද අපි ඇවිත් ඉන්නේ බොහොම සීතල ප්‍රදේශයකට. අපි ඉන්නේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ. අපි අද කතා කරන්න හිතුවා මේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ විශේෂිත වගා ක්‍රමයක්. මේක කරන්නේ ශිරාල් දිසානායක මහත්තයා. ඔහු හොඳ කෘෂි ව්‍යාපාරිකයෙක්. ඔහුගේ ව්‍යාපාරය කරන්නේ බෙල් පෙපර් වගාව. හැබැයි මේක විශේෂත්වයක් තියෙනවා. ඔහු මේ වගාව සියල්ල කරන්නේ පොලි ටනල්ස්. එහෙම නැත්නම් ආරක්ෂිත ගෘහ යටතේ. ඉතින් අපි හිතුවා අද දවසේදී ඔබට ඒ අත්දැකීම ලබා දෙන්න. ඉතින් සූදානම් වෙන්න අපි සමග මේ අත්දැකීම බෙදා හදා ගන්නට. හැබැයි මතක් කරන්න කැමැති ඔබ තවමත් අපේ YouTube channel එක subscribe කර නොමැති නම් ඒක subscribe කරන්න. ඒ වගේම තමයි අපි කැමති ඔබේ වටිනා අදහස් දැනගන්න. ඉතින් අපිට comment කරන්න, අපිව like කරන්න. හොඳයි. අපි සූදානම් ඔබට මේ අත්දැකීම බෙදා හදා දෙන්නට. අපි දැන් ඉන්නේ වරගරි 2000ක ආරක්ෂිත ගෘහයක් ඇතුලේ. මේක මේ දැන්ට වගා කරලා තියෙන්නේ බෙල් පෙපර්. බෙල් පෙපර් ඔබට පේනවා. දැන් අස්තැන් නෙලනවා මේ අස්තැන් මේ නබාවෙක්. රතුපාට පැත්ත ඉන්ද්‍රත් අනිත් පැත්ත කහපාට පැත්ත පොලාරිස් කියන ප්‍රභේද දෙක තමයි වගා කරලා තියෙන්නේ. ඇත්තටම මේ දැන්ට මේකේ මම දාලා තුනක් පැල 556ක් තියෙනවා මගේ වරගරි 2000ක. පැල අඩු වෙන තරමට අපිට අස්වැන්න වැඩි වෙනවා. පැල වැඩි වෙන තරමට අස්වැන්න වැඩි වෙනවා කියන කතන්දරේ මෙතනදී අනිත් පැත්තට යන්නේ. අවම පැල ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් අපිට ගන්න පුළුවන්. ඒ වගේම අවම ප්‍රහොර ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ගන්න පුළුවන්. ඒක තමයි අපිට දෙන වාසිය, විශාලම වාසිය. එතකොට දැන් ඔබට මේ පේනවා මේ ගහේ දිඩි 3යි, යටි 4ක් මේ ගහේ තියෙනවා. ඒ වගේම මම මේකට දාලා තියෙන දැන් මේකට වයස දවස් 135ක් වෙනවා මේ වගාවට වයස. දවස් 90ෙන් පැලේ හිටවන දවස් 90ෙ 90ත් මුලින්දම පැලේ හිටපු තැන ඉඳන් දවස් 90ත් 100ත් අතරදී අපිට විදියක් කරන්න පුළුවන්. පැලේ නර්සරි එකකින් පැලේ ගෙනල්ලා ග්‍රෝ බෑග් එකේ අපි හිටවලා දවස් 65ෙන් අපිට කොළපාටින් ගෙඩියක් කඩන්න පුළුවන්. දවස් 75ෙන් පාටින් ගෙඩියක් කඩන්න පුළුවන්. අතරම පළවෙනි අස්වැන්න කොළපාටින් කඩන්න කියලා තමයි නිර්දේශ කරන්නේ. මොකද ඒක කොළපාටින් පළවෙනි සැරේ කැඩුවම ගහට ඒක ගහේ වර්ධනයේ ලොකු බලපෑමක් වෙනවා. වර්ධනය හොඳට වර්ධනය වෙනවා. ඊට අමතරව දවස් 75ක් යනකොට අපිට කොළපාට පාටින් කියන්නේ එක්ක රතු පාට වෙන්න පුළුවන්, කහ පාට වෙන්න පුළුවන්, පාටින් කඩන්න පුළුවන්. එතකොට අපේ ගහේ වගා මාධ්‍ය ගත්තොත් ඔබට පේනවා මේ වගා මාධ්‍ය මම හදාගත වගා මාධ්‍යය තියෙන්නේ කොහොබත් තියෙනවා මේකේ. ඊට අමතරව
කර 10ය තියෙනවා. ඊට අමතරව කොකෝ චිප්ස් කොහොමත් කෑලි තිබෙනවා. කොහොමත් කෑලියෙන් තමයි තෙතමනේ රඳවා ගන්නෙ. මොකද ආරක්ෂිත ගෘහයක් ඇතුළත සාමාන්‍ය එලිය උෂ්ණත්වයට වැඩිය සෙල්සියස් අංශයක 4ක් 5ක් වමන වැඩි. ඒ වැඩි වැඩි වී වැඩි උෂ්ණත්වයක් යටතේ තෙතමනේ රඳවා ගන්න තියෙන අපිට එක උපක්‍රමයක් තමයි අපි කොහොමත් කෑලි කොකෝ චිප්ස් කියන කොහොමත් කෑලි අපි මේකට එකතු කරන්නේ. මේක දෙකට එක එක අනුපාතය තමයි මෙම වගා මාධ්‍ය හදලා තියෙන්නේ. ඊට අමතරව මම කරලා තියෙන විශේෂ දෙයක් තමයි මේකේ තියෙනවා මේකට කියන්නේ අපි ග්‍රවුන්ඩ් කව එක පොළවට මම දාලා තියෙනවා ග්‍රවුන්ඩ් කව එකක්. ඊට උඩින් පේරියට දාලා තියෙනවා මල්ච් එකක් පොඩි මල්ච් එකක්. ඊට උඩින් මම උණු කැටයක් තියලා තියෙනවා. මේ උණු කැටය තියන්න විශේෂ හේතුවක් තියෙනවා. මට වතුරෙන් එන ලෙඩ රෝග නවත්ත ගන්න තමයි මම උණු කැටයක් තිබ්බේ. මොකද මම මීට ප්‍රථම මගේ වගාවෙදී වතුරෙන් ආපු කිසිම විස බීජයක් තියෙන ගස් සේරම ඉනිකුමේරි මේ රෝගෙට ලක් වෙලා අවිනාශ වෙලා ගියා. ඒකට සොලියුෂන් එකක් හැටියට මම හොයලා ඒකට මට තේරුණා උණු කැටයක් උඩින් තිබ්බනම් පොළවත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට ඒක සීරසියක් සාර්ථක වුණා. ඉන්පසු ලෙඩ රෝග කිසිම දෙයක් හැදුනේ නැහැ. එතකොට මේ ගහ මම කඳවල් දෙකකට පුහුණු කරන්නේ. සාමාන්‍යයෙන් බෙල් පෙපර් ගහක් කඳවල් දෙකකට තමයි පුහුණු කරන්නේ හොඳම. එතකොට ඔබට පේනවා මේ ගෙඩියක සාමාන්‍යයෙන් ප්‍රමාණයක් පේනවා. ඉතින් ක්‍රමයට ගොඩි මිච් පොහොර භාවිත කරලා තමයි මගේ මේ ක්‍රොප් එක සම්පූර්ණයෙන්ම කරන්නේ මම. ඊට අමතරව අවශ්‍යතාවය එන විදිහට අපිට ඒ කියන්නේ සීතල කාලේ වැස්ස වැඩි කාලයක් නම් යටිපුස් වගේ දිවිර රෝග වලට ලක් වෙන්න පුළුවන්. ඒකට හරියන්න අපි දිවිරනාශකයක් යොදන්න ඕනේ කියලා අදාළ කාලෙදී. ඒ වගේම රස්නේ කාලෙට නම් මයිටාහානිය වැඩි වෙනවා. මයිටාවන්ගේ පැතිරීම වැඩි වෙනවා. ඉතින් ඒ කාලෙ වෙනව රස්නේ කාලෙ වෙනකොට ඒ අවශ්‍ය මේ මයිටානාශක වෙන්න පුළුවන්. ඒව යොදන්න ඕනේ. දැන් ඔබට මේ පේන්නේ පාටින් කහපාට මේ බෙල් පෙපර් ගහ කහපාට මේක ප්‍රභේදය තමයි පොලාරිස් කියන ප්‍රභේදය. මේක ගහ උස යනවා සාපේක්ෂව ඉන්ද්‍රා වලට සාපේක්ෂව ගහ උස යනවා වැඩි. එතකොට මම මේක හදලා තියෙන්නේ ඉරේලිය වැටෙන පැත්තේ. ඒක තමයි ඉරේලියෙන් තමයි ගෙඩියක් ලොකු වෙන්නේ. එතකොට මම ගහ උස යන පැත්ත හදලා තියෙන්නේ ඉරේලිය වැණියම වැටෙන පැත්තට. එතකොට මට ඒකෙන් සාමාන්‍යයෙන් ලැබෙනවට වැඩි අස්යන්න ගෙඩිය ප්‍රමාණය ගෙඩි ප්‍රමාණය විශාලයි. එතකොට ඒකට හේතුව තමයි ඉරේලිය වැඩිලා තමයි සංසීල්සිනේන් ගෙඩියට අවශ්‍ය පෝෂක පදාර්ථ ඉල්ල දෙනවා. ඒක ප්‍රතිපලයක් කරිපේ ගෙඩිය විශාල වෙනවා. ඉතින් ගෙඩිය විශාල වෙනවා කියන්නේ අපේ අස්වැන්න වැඩි වෙනවා. අස්වැන්න වැඩි වෙනවා කියන්නේ ඒකෙන් ලැබෙන ආදායමත් වැඩි වෙනවා තියෙන එක. ඉතින් අනිවාර්යයෙන්ම මේ පොලාරිස් කියන ප්‍රභේදය හදනවා නම් හදන්න ඕනි ඉරේලියත් සමග ඉරේලිය වැටෙන පැත්තේ තමයි ඒක හදන්න ඕනි. ඒ විදිහට මම හදලා තියෙන්නේ. විරාමතරව අමිතනවා මේක මේ වගාව ඔබට දකින්නකොට වගාවේ කිසිම තැනක හිස් හිඩසක් නැතුව තිබෙන බව ඔබට පේනවා ඇති. ඉතින් ඒ தත්ත්වයට ගන්න නම් මේ වගාව හරියටම කරන්න තමන් ඉගෙන ගන්න ඕනේ ඉස්සෙල්ලා. තමන් ඉගෙනගෙන ඒක හරියටම නිවැරදි ක්‍රමවේදයක් නම් ඉතින් අපිට තියෙන මං කිව්වේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ. දැන් මම බද්දුන දිස්ත්‍රික්කේ ඉන්නේ. මට තියෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බිනිරාව ඉන් සර්විස් සෙන්ටර් එක තියෙනවා. ඊට අමතරව කහගොඩ රිසර්ච් සෙන්ටර් එක තියෙනවා. ඔය දෙකෙන් තමයි මම පාඨමාලාව හදාරලා මට තාක්ෂණික උපදෙස් නිවැරදි තාක්ෂණික උපදෙස් ලැබෙන්නේ කහගොඩ රිසර්ච් එකෙන්. ඉතින් ඒ වගේ ආයතනකින් අපිට උදව් ගන්න පුළුවන් නම් අපේ වගාව සාර්ථකව කරගන්න පුළුවන්. අපේ හිතමතේ නෙවෙයි අපි හරියට මේ ක්‍රමේ මේ ආරක්ෂිත විලතුල භෝග වගාව කියන සංකල්පෙන් අපි අනිවාර්යයෙන් මේකට සාධාරණයක් කරන්න ඕන. ඉතින් එළියේ වගා කරනවට හක්පසුම් වෙනස් මේ ඇතුලේ වගා කරන වගාව ඒක සාර්ථක කරගන්න පුළුවන්. අලුතින් මේ වගාව කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔබට පුළුවන් නිවැරදිව ඉගෙනගෙන නිවැරදිව මේ වැඩේ පටන් ගන්න අති සාර්ථක කරගන්න පුළුවන්. ඒ ගැන කිසි කතාවක් නැහැ. ඉතින් ආරක්ෂක ගෘහතල භෝග වගාව තමයි මගේ ප්‍රධානම ව්‍යාපාරය. එහෙදි මම මේ වෙන විට වර්ගඩි 6000ක පමණ ආරක්ෂක ගෘහ තුල භෝග වගාව කරගෙන යනවා. ඒ වගේම මම මේ ව්‍යාපාරය පටන් ගන්න කලින් 2011 වසරේ ජපානයට ගොස් එහෙදි උසස් අධ්‍යාපනය ආධාරක්. ඉන්පසුව 2018 පමණ ශ්‍රී ලංකාවට නැවත පැමිණ තමයි මේ ව්‍යාපාරයට මුලපිරුවේ. අතර මම ලංකාවට ඇවිල්ලා මම බැලුවා මොකද්ද කරන්න පුළුවන් හොඳම දේ කියලා. ඒ වෙලාවේ මට තේරුණා මට
මේ දෙමෝපියන්ගේ හිමිවිච්ච කුම්රක් තියෙනවා ඇල්ල ප්‍රාදේශීලේකම් කොට්ටාසේ. එතනදී මං හිතුවා මේක මේ පළදායි ක්‍රමයකට යොදාගත්තොතින් හොඳ ව්‍යාපාරයක් මිහි කර ගන්න පුළුවන් වෙයි කියලා කෘෂි අංශයෙන්. ඊට පස්සේ මම ඒක භෝජන සේවායකින් අවසරය අරගෙන ආරක්ෂිත ගෘහතුල භෝග වගාව මුලින්ම වරගඩි 2000කින් පටන් ගත්තා. එය ඉතාමත්ම සාර්ථක ඇතරම ව්‍යාපාරය සාර්ථක වුණත් ඒ කාලය ඉතාමත්ම අභියෝගාත්ම කාලයක් වුණා. මොකද සහරන්ගේ බෝම්බය එකක් ඊළඟට කොවිඩ් ව්‍යසනය ඒ දෙකම අතර තමයි මම ව්‍යාපාරය කරගෙන ගියේ. නමුත් අතෑරිය නෑ, ව්‍යාපාරය කණාවැටින්න දුන්නේ නෑ කොහොමටවත්. ඉතාමත්ම උත්සාහවන්තව කොහොමරි ව්‍යාපාරය කරගෙන ගියා. දැන් මම ඊට අමතර වරගඩි 2000ට අමතරව තවත් වරගඩි 4500ක් ආරක්ෂිත ගුරුදුර භෝග වගාවට එකතු කරලා තියෙනවා. ඒ වගේම දැනට මේ තියෙන බෙල් පෙප වගාව දැනට මේ දැනට කරගෙන යනවා ඉතාමත්ම සාර්ථකව. මං හිතන්නේ අපි සාමාන්‍ය සාම්ප්‍රදායිකව කෘෂිකර්මය කරනවට වඩා ආරක්ෂිත ගෘහතුල භෝග වගාවට යොමු වෙනවා නම් අපිට ගන්න පුළුවන් විශේෂයෙන්ම අස්වැන්න වැඩි, ඒ වගේම එයින් ලැබෙන ආදායම වැඩි. පොඩි ඉඩක වරගඩි 2000ක පමණ ඉඩකින් තමත් හොඳ ඉහළ අස්වැන්නක්, ඒ වගේම ඒකට සමාන ඉහළ ආදායමක් ලබා ගන්න පුළුවන්. නමුත් මේ වැඩේ ඉතාමත්ම පිළිවෙලකට නිවැරදිව කළ යුතු වෙනවා නිවැරදි තාක්ෂණික උපදෙස් අනුව. ඒ නිවැරදි තාක්ෂණික උපදෙස් ගැන කතා කරනකොට විශේෂයෙන්ම මට මගේ මේ ව්‍යාපෘතියට කහගොල්ල රිසර්ච් සෙන්ටර් එකෙන් ලැබෙන සහයෝගය ඉතාමත් ඉහළයි. විශේෂයෙන් මතක් කරන්න ඕනි අපිට මේ ආරක්ෂක ගෘහතල භෝග වගාවට අවශ්‍ය කරන දියර පොහොර, ප්‍රධානතම දියර පොහොර තමයි ඇල්බර්ට් සොලියුෂන් කියන පොහොර. ඒ පොහොරට සමාන ඊටත් වඩා හොඳට වැඩි දියුණු කරන ලද පොහොරක් අපිට ලැබෙනවා කහගොල් රිසර්ච් එකේ ඩොක්ටර් කොඩිකාර විසින් නිපදවන ලද. ඉතින් ඒක කොඩිමික්ස් නමින් ඒ පොහොර තමයි දැනට මම පාවිච්චි කරන්නේ. ප්‍රතිඵල ඔබට දැන බලා ගන්න පුළුවන් මගේ ආරක්ෂක ගෘහතලේ මේ තියෙන අස්වැන්නේ. ඒ වගේම මෙම මේ ආරක්ෂිත ගෘහතුල භෝග වගාව තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න ඕනේ දෙයක්, සාම්ප්‍රදායිකව කරන විදිහට කරන්න ඕනේ දෙයක් නෙවෙයි. يعني මඩ පොඩ්ඩක්වත් ගෑවෙන්නේ නැති වෙන්න ස්මාර්ට් විදිහට කරන්න පුළුවන් කෘෂිකර්මයක් මේක. එහිදී ඒක සාර්ථක කර ගැනීමට නම් අනිවාර්යයෙන්ම නිවැරදි තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න ඕනේ. ඉතින් ඒ නිවැරදි තාක්ෂණය අනුගමනය කරනවා නම් සාර්ථක ගොවි ව්‍යවසායකයෙක් මෙහි කරගන්න හරිම ලේසි. නමුත් උත්සාහයයි කැපවීමයි අනිවාර්යෙන් මේකට තියෙන්න ඕනේ. ඉතින් මම මගේ පරගඩි 2000න් පසුව ඒක තවත් මේ ව්‍යාපාරේ පුළුල් කරා. පරගඩි 4500කට ගියා. ඒත් එතනටත් නිවැරදි තාක්ෂණය යොදාගෙන විශේෂයෙන්ම කහගොල්ල රිසර්ච් එකත් සමග සම්බන්ධ වී නිවැරදි තාක්ෂණික උපදෙස් අනුව ඒකත් ඉදිරියට කරගෙන යෑම තමයි මගේ ප්‍රධානම බලාපොරොත්තුව. මම ඇත්තටම ජපානයේ අවුරුදු 8ක් පමණ අධ්‍යාපනය ලැබලා ඊට පස්සේ රැකියාවක නිරත වුණා. නමුත් පුද්ගලික හේතු මත මට එන්න වුණා ලංකාවට. ඇවිත්ලා මට ජපානයේ නැවත වාරයක් යන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඊට පස්සේ මම බැලුවා මට මොකද්ද ලංකාවේදී කරන්න පුළුවන් හොඳම දේ මොකද්ද කියලා. ඉතින් එතකොට මට පෙනී ගියා මට මේ පවුලෙන් අපේ පවුලට අයත් කුඹුරක් තියෙනවා. ඒ කුඹුරේ වතුර ප්‍රශ්නයක් තිබ්බා. ඉතින් මම බැලුවා මේ කුඹුරෙන් හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් අවස්ථාවක් මට තියෙනවා. එතකොට මං ඒ ඔස්සේ කල්පනා කරලා අන්තර්ජාලයේ සමාජ මාධ්‍ය පිරික්සනකොට මට ලැබුණා ග්‍රීන් හවුස් කියන කන්සෙප්ට් එක ගැන මට දැනගන්න ලැබුණා. මං එතන ඉඳන් හොයාගෙන ගියා. විශේෂයෙන් මං ආයෙත් මතක් කරන්න ඕනේ මං කහගොල්ල රිසර්ච් සෙන්ටර් එකට මම ගියා කතා කරලා දුරකථනින් අමතලා. මං කෝ මගේ අවශ්‍යතාවය මේ රිසර්ච් සෙන්ටර් එකේ මේ මහත්මියට කිව්වම මං කෝ මම මෙහෙම කෙනෙක් මට මෙන්න මෙහෙම දෙයක් කරන්න ඕනි කියලා කිව්වම හරි එන්න ඇවිල්ලා කතා කරමු කියලා ඉතාමත්ම කාරුණිකව මට ආරාධනා කරා. එතන සිට මම ආරම්භ කරපු ගමන දැන් අවුරුදු තුනකට වැඩි මේ විදිහට පල දරලා තියෙන්නේ ඒ ගමන. ඉතින් මං කියන්නේ ඕනිම කෙනෙකුට, ඒ කියන්නේ තරුණයන්ට ඉතාමත්ම හොඳ අපේ රට ඉතාමත්ම කෘෂිකර්ම පැත්තින් ඉහළටම ගන්න පුළුවන් රටක්. මොකද ජපානය වගේ රටවල් වල නැති
ජපානය ගත්තවතින් පළතුරු කිසිම දෙයක් පළතුරුවලින් සෑහෙන දෙයක් නෑ. අපේ රටේ හැදෙන පළතුරුවලින් 90% විතර ජපානය හැදෙන්නේ නෑ. ඒගොල්ලෝ පිටරටවල්වලින් ගෙන්නන්නේ ජපානය ජපානට ගෙන්නන්නේ පිටරටවල්වලින් කෙසෙල් ගෙඩි පවා ගෙන්නන්නේ පිලිපීන්වලින්. ඉතින් එහෙම තියෙනකොට අපේ රටේ හැදෙන්නේ නැති දෙයක් නෑ. ඉතින් ඒ අවස්ථාවෙන් අපි ප්‍රයෝජනේ ගන්නෙ නැත්තේ ඇයි කියන එක තමයි මට ඒ වෙනකොට ප්‍රශ්නේ තිබ්බේ. ඉතින් මම හිතුවා ඔබ ජපානයට වැඩිය මට මගේ රටේට වෙලා මගේ රට දෙයක් කරගන්න පුළුවන් නම් ඒක තමයි මේ වෙලාවේ හොඳම දේ කියලා තමයි මම පටන් ගත්තේ. මුත් පටන් ගන්නකොටම පාස්කු ඉරිදා ප්‍රහාරය ඇවිල්ලා එනකොට තමයි මගේ අස්වැන්න එළියට ආවේ. එතනත් ප්‍රශ්නයක් වුණා. ඊට පස්සේ ඒක පොඩ්ඩක් හරි හැදීගෙන එනකොට කොවිඩ් ව්‍යසනය ආවා. ඉතින් ඒ දෙක ආවත් මම සැලුනේ නැහැ. අතෑරියෙත් නැහැ වැඩේ. කොහොම හරි කරගෙන ගියා. ඉතින් ඒ කරගෙන ගිය ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් දැන් දැක ගන්න පුළුවන්. මගේ ව්‍යාපාරය තවත් මම දියුණු කරලා වර්ගඩි 4500කට ගෙන්නලා තියෙනවා තවත් ආරක්ෂිත ගෘහයක්. වර්ගඩි 2000 දැන් තමයි කියන්නේ බෙල් පේපර් වගාව. ඉතින් බෙල් පේපර් වලට ඉහළ මිලක් තියෙනවා. සාමාන්‍යයෙන් හරියට නිවැරදි උපදේශනු නිවැරදි තාක්ෂණික උපදේශනුව වගාව කළොත් මාසෙකට ලක්ෂ 2කට වැඩි ආදායමක් ලබන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන් ඕනි කැපවීමයි නිවැරදි ක්‍රමවේදයේ අනුගමනය කිරීම. මොකද අපි දන්නේ නැතුව ආරක්ෂක ගෘහය හදලා මේ හොය මේ පැල හදන ක්‍රමයයි විකුණන්නේ කාටද එහෙම නෙමෙයි. ඒ ඔක්කොම ප්ලෑන් කරන්න ඕනි හදන්න කලින්. මගේ වර්ගඩි 2000ක් මං හදන්න මගේ අතේ සල්ලි තියෙනවා. මං හදනවා හැදුවට පස්සේ මං කාගෙන්ද හදන්නේ කොහොමද? තාක්ෂණික උපදෙස් ගන්නෙ කොහොමද? ගොඩක් කට්ටිය ඔය ආරක්ෂිත ගෘහ අසාර්ථකයි කියලා කියන්නේ ඒගොල්ලෝ හරියට ඒ වැඩේ ස්ටඩි කරන්නේ නැතුව කරන හින්දා. මොක හරියට කරලා දැන් මම පටන් ගත්තේ කහගොල්ල රිසර්ච් එකෙන්. එතනින් පටන් ගත්තා මම ඊට පස්සේ බිඳුනුවාව ඉන් සර්විස් සෙන්ටර් එකෙන් කෝස් එකක් කරා. ඊට පස්සේ ගන්නුරුවේ කෝස් තුනක් කරා මම. ආරක්ෂිත ගෘහ තුළ භෝග වගා සම්බන්ධයෙන් මේ වුණේට පාඨමාලාම හතරක් කරලා දෙනවා. ඒතකොට මම තියරි දෙන්නේ මෙතනින් අරගෙන ප්‍රැක්ටිකල් නොලෙජ් එක ගන්න මම කරන ගොවියෝ හම්බෙලා පුද්ගලිකව ගිහිල්ලා සෑම ඌව බලාත්තේ බදුල දිස්ත්‍රික්කේ මහා පරිමාණයෙන් සුළු පරිමාණයෙන් කරන විශාල ගොවිය ප්‍රමාණයක් මුණ ගැහුණා. ඒ ඔක්කොගෙම උපදෙස් අරගෙන ඊට පස්සේ මම මගේ ක්‍රමයට පටන් ගත්තා. ගන්නකොට මට ඉතින් උපදෙස් මම ආයෙත් කියනවා කහගොල් රිසර්ච් එකෙන් තමයි මට උපදෙස් ලැබෙන්නේ. ඒ උපදෙස් ඉතාමත්ම වටිනවා. ඒ වගේ ප්‍රතිඵල ඔබට දැන් බලා ගන්න පුළුවන් මගේ ආරක්ෂක ගෘහ තුලට ආවට පස්සේ බලා ගන්න පුළුවන් මම හරියට කරපු එකේ ප්‍රතිඵල. ඉතින් මම කියන්නේ තරුණ ව්‍යවසායකයොන්ටත් මේක හරියට කරන්න. හරියට ඕනිම දෙයක් හරියට කරන්න ඕනේ. එතකොට තමයි අපි සාර්ථක වෙන්නේ. මේකත් යොදන මුදල වැඩි අද කාලේ වැඩි GI බටේ ඉඳන් පොලිතින් ඉන්සෙක්ට් ප්‍රූෆ් නෙට් එක පටන් හැම දෙයක්ම මිල වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ තරම් මිලක් මුදලක් අපිට ආයෝජනය කරන්න පුළුවන් නම් අපිට පුළුවන් වෙන්න ඕනේ ඒකට සාධාරණයක් කරන්න මේක හරියට නිවැරදිව කරගෙන යන්න. එහෙම කරොත් අති සාර්ථක ව්‍යාපාරයක් බවට මට අත්දැකීමෙම කියන්න පුළුවන්. කවුරු හරි එක්කෙනෙක් කරනකොට ඒක දිහා බලන් ඉඳලා නියම වැඩේ මේක කරන්න පුළුවන් මටත් කියලා හිතලා පටන් ගන්නවා. ඒක හරියන්නේ නැහැ. මං ආයෙත් කියන්නේ මේක මේ අපි ආයෝජනය කරනවා ලක්ෂ 20ක්. ඒ ලක්ෂ 20 ආයෝජනය කරන එකට අපි සාධාරණයක් කරන්න ඕනේ. එතකොට ආයෝජනය කරන කලින් අපි ඒ ගැන ඉගෙන ගන්න ඕනේ. දැන් මටත් කතා කරනවා ගොඩක් කට්ටිය මේ පාරේ යනකොට දැකලා අනේ මේක හරි ලස්සනයි මටත් කරන්න පුළුවන් මම ඒගොල්ලන්ට කියන්නේ. එහෙම හරියන්නේ නැහැ. ඉස්සෙල්ලම මේක ගැන ගන්න දාලා අවබෝධය. ඒ කියන්නේ බේසික් මේක ගැන ගන්න මේ අවබෝධයක් ගන්න. ඒකට හොඳම තැන තමයි දැන් බදුල දිස්ත්‍රික්කේ ඔබ ඉන්නවා නම් බදුල දිස්ත්‍රික්ක නම් බිඳුනැව තියෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉන් සර්විස් සෙන්ටර් එකක්. එතනට කතා කරලා ඒගොල්ලන්ගේ තියෙනවා කෝසස් තියෙනවා. තමන්ට අදාළ කෝස් එක කරන්න. එතකොට දැන් මමත් එහෙම තමයි මම ගියේ මාර්ගේ මම මේ කියන්නේ. එතන ඒ කෝස් එක කරලා මම ගත්තා මට සාමාන්‍යයෙන් දලා දහසක් ආව මොකද්ද මේ ආරක්ෂිත ගෘහයක් කියන්නේ කියලා. මේක විද්‍යාත්මක සංකල්පයක්. මේක මේ එළිය කරනවා වගේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේකට එන ඇඳුම පවා අපි වෙනස් කරන්න ඕනේ ආරක්ෂිත ගෘහයට ඇතුළු වෙනකොටම. සෙරප්පු ගලවන්න ඕනි, ඇඳුම මාරු කරන්න ඕනි. එතකොට අපේ ඇඟේ තියෙනවා නම් විසබීජ ඒ වැවිලෙනවා, ඒ වැවිලා මේ ගස් වලට වැදෙනවා. ඉතින් එතන ඉඳන්ම ඉගෙන ගන්න ඕනේ. අරයමයා කියනවට ඒවත් කරන්න එපා. හොඳම දේ තමයි අධ්‍යාපනයක් ලැබලා ඒ පිළිබඳව හසල දැනුමක් ඇති කෙනෙක් හා සම්බන්ධ වෙලා කරන්න ඕනේ. මේ විද්‍යාත්මකව කරන්න ඕනි වැඩක් මේක. මේක එළිය කරන වගේ කරොතින් අසාර්ථකයි ගැන කිසි කතාවක් නැහැ. එහෙම බෑ. මේක ඇතුළට මේක පිරිසිදු නිතරම පිරිසිදු තියාගන්න ඕනි. මේ අපේ බිම මොකද පිරිසිදු වුණේ නැත්නම් ලෙඩ හැදෙනවා. ලෙඩ හැදුනොත් මුළු වගාවම විනාශ වෙලා යනවා. ඉතින් ඕවා ඉගෙන ගන්න නම් අංක එක දැනුමක් ඇතුව වැඩේට බහින්න ඕනේ. මම මුලදී මේ කියන්නේ 2019 වගේ කාලේදී නම් මම ඉස්සෙල්ලාම පාවිච්චි කරේ ඇල්බර්ට් සොලියුෂන් එක හැමෝම වගේ. ඊට පස්සේ ඇල්බර්ට් සොලියුෂන් එක තරගෙන එනකොට
ඒකන මේක දීර පෝරක් අපි දිය කරලා ගහි මුලට දෙන්නේ ඇල්බර්ට් සොලියෂන් එක. ඒකේ තියෙනවා අවශ්‍ය ගහට අවශ්‍ය සංගටක ටික හැම දෙයක්ම තියෙනවා. ඊට අමතරව අපි අපි වෙනම දාන්න ඕනේ මැග්නීසියම් කැල්සියම් ඒ වගේ K44 වගේ දේවල් අපි වෙනම දැම යුතු වෙනවා. නමුත් අපි ඇල්බර්ට් සොලියෂන් එක දානවා නම් ඒකට කැල්සියම් එතකොට මැග්නීසියම් ඊට අමතරව K44 කියන සංගටක අපි වෙනම මේවට අපිට මිලපුත් යනවා මුදලුත් වැය වෙනවා අපි වෙනමවත් එකතු කරන්න ඕනේ. අතර කොටිගාර මහත්තයා නිපදුපු මෙම පොහොරේ එතුමා ඒකට ඇඩ් කරලා තියෙනවා කැල්සියම් මැග්නීසියම් එතකොට K44 කියන සංගටක ඔක්කොම එතුමා දාලා තියෙනවා. ඒතර අපිට තියෙන්නේ මේ පොහොර අරගෙන පොහොර දිය කරලා දාන එක. ඒතර මම මේක දැම්ම මම පටන් ගත්තා. මම පටන් ගත්තේ දැනට අවුරුදු 1.5ක් විතර ඉති මම මේ පොහොර පටන් ගන්න. මට තේරුණා ටික දවසක් යනකොට මේක ඇල්බර්ට් සොලියුෂන් එකට වඩා ප්‍රතිඵලදායකයි කියලා. ඉතින් ඒක මම මේ ඔප්පු කරන්න පුළුවන් මට මේ ගස් දිහා බැලුවම. ඊට පස්සේ මම හිතුවා මම කොටිදර මහත රිසල්ට් එක කිව්වා මේක ඇල්බර්ට් එකට වැඩිය මට තියෙනවා කියලා. එතකොට ඊට අමතර සාපේක්ෂව පරිබෝධ හානි අඩුයි සාපේක්ෂව. මං කියන්නේ 100%ක්ම නෑ නෙමෙයි. සාපේක්ෂව පරිබෝධ හානියත් අඩුවක් මට තේරුණා. ඊට පස්සේ මම හිතුවා මේක දිගටම පාවිච්චි කරනවා කියලා. මොකද ඒක මගේ මට මූල්‍යම පැතුණු සහනයක්. මට වෙන වෙනම දාන පොර මේ දාන්න ඕනෙත් නෑ. ඊට අමතරව ඇල්බර්ට් සොලියුෂන් එකට වැඩිය මිල අඩුයි ඒක. ඊට පස්සේ මම ඒකම දිගටම පාවිච්චි කරා. පාවිච්චි කරලා ඊට පස්සේ කොහොම හරි පොහොර ප්‍රශ්නේ ආපු කාලේදී ඒකටත් එක එක බාධා ආවා. ඊට පස්සේ කොඩිගාර මහත්තයා මේක පොහොර එලි දැක්කුවා. කියන්නේ කොඩි මික්ස් නම් එතුමාගේ පොහොර එලි දැක්කුවා පසුගිය දිනක. දැන් ඒක තියෙනවා කිලෝ එකක් කිලෝ එකේ පැක් හැටියට ගන්න පුළුවන්. මම හිතන නොබෝ දිනකින් මේක කිලෝ 25 බල්ක් එක හැටියට ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒක ඒ පොහොරේ ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ. ඒතකොට මම දැනට පාවිච්චි කරන්නේ කොඩි මික්ස් නම් පොහොර. ඊට අමතරව මයිටාවන්ට ඊට අමතරව යටිපුස් රෝගයට ඒවට අදාළ වෙන පොහොර අවශ්‍යතාවය අනුව යොදනවා. ඇත්තටම එළියේ බබා කරනවට වැඩිය බෙහෙත් පොහොර අපි දාන්න ඕයි. නමුත් කෘමි හානි අඩුයි, පලිබෝධ හානි අඩුයි. ඉතින් අපි අවශ්‍යතාවය අනුව විතරයි බෙහෙත් පොහොර පාවිච්චි කරන්නේ. ඒක මං හිතන්නේ මේ දැන් ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සුන්ට පස විස කන්න දෙනවා කියන ප්‍රශ්නේනේ. උඩ එතනදී ඒකටත් හොඳ විසඳුමක් මේ ආරක්ෂිත ගෘහිතල බෝබ වගාව. අපි අවශ්‍යතාවය අනුව විතරයි මෙහෙත් පොහොර මේ ඒ අවශ්‍ය මේ කෘමිනාශක හෝ මයිටානාශක හෝ දිරිනාශක යොදන්නේ. ඒක මිනිස්සුන්ගේ ශරීර සෞඛ්‍යම් පැත්තෙන් ගත්තත් ඒකටත් හොඳ විසඳුමක්. මෙතන දාලා තියෙන්නේ වර්ග දෙකක් ඉන්ද්‍රා පොලාරිස් කියන ප්‍රභේද දෙක, රතු පාටක ඉන්ද්‍රා, කහ පාටක පොලාරිස්. මම ඒවා මේ ලබා ගන්නේ වෙළඳ පොලි තියෙනවා, වෙළඳ පොලින් ලබා ගන්න පුළුවන්. වෙළඳ පොලින් ලබාගෙන ඊට පස්සේ මම තවන් දානවා. තවන් දාන එකත් එක එච්චරම ඉතින් අමාරු දෙයක් නෙමෙයි. මම තවන් දාගෙන අවශ්‍යතාවය අනුව මම ඒකට මේ වෙන දැන් මට ඉඩක් තිබුණ නැත්තම් හදිසියෙන්වත් මගේ ක්‍රොප් එක යන වෙලාවක මට ඊළඟ ක්‍රොප් එකට දාගන්න උවමනා වුණොත් මේ පැල මම වෙන තැනකට දීලා මේ ඒ දේ කරගන්නවා. ඊට අමතරව එහෙම ප්‍රශ්නයක් නෑ රෝපණ ද්‍රව්‍ය. දැන් අපි ඒ බීජ පැත්තේ රෝපණ මාධ්‍ය ගත්තොතින් අපි මේ තියෙන මගේ රෝපණ මාධ්‍ය ඒක මම හදාගන්න රෝපණ මාධ්‍යයක් තියෙන්නේ. කොහුබත් එතකොට කරදහයිය ඒ වගේම අපි ගින කොකෝ චිප්ස් කියලා තියෙනවා කෑලි ඒවා ඒ තුනම දෙකට එක එක අනුපාතයට මිශ්‍ර කරලා ඒක තමයි මම මේ යොදාගෙන තියෙන්නේ. එතකොට පස නිර්පාංශ වගාවක් මේක පසෙන් එන ලෙඩ රෝග කිසිම දෙයක් මේකට අඩංගු වෙන්නේ නැහැ. අපි මොකද මේක ජීවාණුහරණය කරලා තමයි ඉස්සලම් පටන් ගන්න. එතකොට මේකේ තියෙන විස බීජ ඔක්කොම නැති වෙනවා. ජීවාණුහරණය කරලා ඊට පස්සේ තමයි පටන් ගන්නේ පැලේ දාන්නේ වගා මාධ්‍යයට. එතකොට පසත් එක්ක කොහොමදත් මේක සම්බන්ධ වෙන්නේ. දැන් මම නම් උඩු කැටයක් තියලා උඩින් තියලා තියෙන්නේ. ඒකට හේතුව තමයි පසෙන් යම්කිසි මේ මුල් වලට රෝගී තත්ත්වයක් එන්න පුළුවන් නම් ඒක මග හැරීම. ඒතර ඒ ක්‍රමයේ 100%ක් සාර්ථකයි. මේ පසත් එක්ක සම්බන්ධ නැහැ. එතකොට පොළවත් එක්කත් සම්බන්ධ නැහැ. ඉතින් 100%ක්ම ඒක සාර්ථකයි. ඔබට මේ මගේ වගාව දිහා බලනකොට ඒක තේරුම් ගන්න පුළුවන්. ඕනිම දෙයක් අපි අතුගාන රස්සාවක් කරත් ආවට ගියාට කරොත් කුරු තැන්තන ඉතුරු වෙයි. එහෙම නෙමෙයි. ඒකත් කවුරු හරි කරනවා හරි මලන් ඉඳලා හරියට කරන්න ඕනේ දැක්. ඉතින් මගේ පළවෙනි උපදෙස් තමයි අධ්‍යයනය කරන්න. සමාජ මාධ්‍ය තියෙනවා ගොඩක් දේවල්. හැබැයි බොරුත් ගොඩක් දේවල් තියෙනවා සමාජ මාධ්‍යයේ. මේ රැවටිටි කාරියොත් ඉන්නවා. එහෙම නෙමෙයි.
සමාජ මාධ්‍යෙන් ගන්න පුළුවන් දේ අරගෙන ඊට පස්සේ අනිවාර්යයෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙන්න. ඔවුන්ගේ තාක්ෂණික දැනුම තියෙනවා, ඒ තාක්ෂණික මෙවලම් තියෙනවා. අපි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ. අපි යන්න ඕනේ එතනට. දැන් මම වුණත් මම පටන් ගන්නකොට මම ඉස්සලම් කෝල් කර කර මම හැම තැනටම දුරකථන ඇමතුම් ලබා දුන්නා. 2018 මම මේ කියන්නේ ලබා දුන්නා. එතකොට මම කාගොලේ රිසර්ච් එකට කෝල් කරලා කෝල් කරා. එතනින් මට හොඳ පිළිතුරක් ලැබුණා. ඊට පස්සේ මම මින්දුරාව ඉන් සර්විස් සෙන්ටර් එකට මම කතා කරා. කතා කරලා මම ගිහිල්ලා ඇප්ලිකේෂන් එක පුරවලා ඒගොල්ලන්ට දීලා ආවා. ඊට පස්සේ මම ගන්නුරු ඉන් සර්විස් සෙන්ටර් එකට කතා කරලා එතන හා සම්බන්ධල එතන කෝස් තුනක් කරා නැවතිලා හේ. ඒක තමයි අංක එක වැදගත් වෙන්නේ. අපිට මිනිස්සුන් වන්දන්න බැරි වෙන්න අපි ඉගෙන ගන්න ඕනේ. ඒතකොට අපි ඉගෙන ගත්තට පස්සේ අපිට පුළුවන් අපේ පාර අපිට අපේ ක්‍රමයට හදාගන්න. ඒතකොට අපි දැනුවත්. ඉතින් අංක එක තමයි තරුණ ව්‍යවසායකයන්ට මම කියන්නේ මේක හොඳ ව්‍යාපාරයක් හරියට කරන්න. හරියට කරොත් මේ හොඳම ආදායමක් ලබන්න පුළුවන් ව්‍යාපාරයක්. ඒකට මූලිකම දේ තමයි ඉගෙන ගන්න ඕනේ. ඉතින් පාඨමාලා තියෙනවා, ආයතන තියෙනවා ලංකාවේ ඕනි තරම්. අපි ඒ වගේ අපි ගන්න ඕනේ දැනුම ගිහිල්ලා. අපිට කතා කර කර ඇවිල්ලා මේ ඇදලා කරලා අපිට දෙන්නේ නැහැ. අපි දැනගන්න ඕනේ ගිහිල්ලා ඒගොල්ලන්ගෙන් දැනුම ගන්න. දැනුම ගත්තොත් ඒ දැනුමේ ප්‍රයෝජනේ රටටත් සේවයක් කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේව පිටරට යවන්න පුළුවන් ඩොලර්. මේ කියන්නේ මේ ඩොලර්. එතකොට ඔබට පුළුවන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙලා ඒ දැනුම අරගෙන මේ වැඩේට අත තියන්න. ඇත්තටම මේ ආරක්ෂිත ගෘහදුර භෝග වගාව කියන්නේ නිර්පාංශු වගාවක්. එතකොට අපි එළිය වගා කරන එකයි මේ ආරක්ෂිත ගෘහත් තුළ වගා කරන එකයි අතර තියෙන ලොකුම වෙනස තමයි එළිය වැඩ කරන ගොවියෝ ඔබ දැකලා ඇති. එහෙම නෙවෙයි, අපි ඇතුළේ වැඩ කරන්නේ ස්මාර්ට් විදියට. ඒ කියන්නේ ස්මාර්ට් ගොවියෙක්. අපි ආරක්ෂිත ගෘහයක් කියන්නේ ස්මාර්ට් ගොවියෙක් කියන එක තමයි අපි අදහන්නේ. කියන්නේ මඩ ගෑවෙන්නේ නැහැ, පස් ගෑවෙන්නේ නැහැ, වල් ගලවන්නේ නැහැ. ඒ කිසිම දෙයක් නැහැ. ඔබට මම කියන්නේ අත්දැකීමෙන්. මගේ ආරක්ෂිත ගෘහය තියලා බැලුවොත් ඔබට තේරෙවි. ඒ වගේ නම් උදේ නම් හවස වෙනකම් මේක ඇතුළටම ඉන්න ඕනේ. අපිට වතුර දාන්න ඕනේ නම් අපි ඩ්‍රිප් ඉරිගේෂන් සිස්ටම් එකෙන් දැම්ම. එහෙම නැත්නම් ඒ අදාළ කාලේ මැනුවලි කරනවා නම් ඒක ඒ වෙලාවට දැම්ම වැඩේ ඉවරයි. අවශ්‍ය තැනදී විතරයි අපි මේකට යොමු වෙන්නේ. මේක දවස පුරාම ඉන්න ඕනේ කමක් නැහැ. නමුත් අවශ්‍ය තැනදී හරියට අවශ්‍ය දේ කරන්න ඕනේ. එතකොට ඔබට කිසිම මේ මඩ ටිකක්වත් ගාගන්නේ නැතුව කරන්න පුළුවන් දෙයක් තමයි මේක. ඒකතර ඒකයි මං කිව්වේ මේක ස්මාර්ට් ගොවි තැනක්. ස්මාර්ට් ගොවියෙක් අපි විහි කරන්නේ. අනාගතයේ එහෙම දේවල් තමයි අවශ්‍ය වෙන්නේ. විශේෂයෙන්ම පිටරටවල දැන් මම ජීවත් වුණු රටෙත් එහෙම නෝ. ඒ රටේ ගොවියා එන්නේ වාහනේ ඇවිල්ලා කුඹුරයිනේ නවත්තලා හෙලිකොප්ටරේ ගන්නවා වාහනේ ඉස්සරහට. අරගෙන පොඩි හෙලිකොප්ටර් එක. ඒකෙන් බෙහෙත් ටික ගන්නවා. එහෙම නැත්නම් ඩ්‍රෝන් එකෙන් ගිහිල්ලා බෙහෙත් ටික ගන්නවා, දා ගන්නවා යනවා. යාට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඒ තත්ත්වෙට අපිට දැම්මම යන්න බැරි වුණත් අපි අනාගතේ හරි ඒ තත්ත්වෙට යන්න ඕනේ. ඒකට යන්න පුංචි පියවරක් තමයි මේ විදිහට ගන්නෙ. මේ මඩ ගෑවෙන්නේ නැති වෙන්න ඒ ලෙවල් එකෙන් හරි අපි ඉස්සරහට යන්න ඕනේ. එතකොට අපිට අනාගතේ ඉදිරියට යන්න පුළුවන් වෙයි. ගහක ආයු කාලය තීරණය වෙන්නේ මේමය. ගහක ආයු කාලය තීරණය වෙන්නේ අපේ සාත්තුව මත. සාමාන්‍යයෙන් මේක නිර්දේශ කරලා තියෙන්නේ මාස 6ක් 7ක් 8ක් ඇතුළත තමයි මේක නිර්දේශ කරලා තියෙන්නේ. දැන් ඔබට කියන්නේ මම මේ අවුරුද්ද මගේ මීට කලින් බෙල් පෙපා වගාව අවුරුද්දයි මාස 3ක් අරගෙන ගියා. අවුරුද්දයි මාස 3ක්. ඒ කියන්නේ අවුරුද්දකින් පස්සෙත් අවුරුද්දයි මාස 3ක් යනකම් මම මේක අරගෙන ගියා. ඉතින් ඒක මගේ සාත්තුව. ඒ කියන්නේ මම මුලදීම ඇත්තටම මම අසාර්ථක වුණා. පළවෙනිම මගේ වගාව බෙල් පෙපා වගාව මාස 4 විනාශ වෙලා ගියා. ඒක මගේ පළවෙනි අත්දැකීම. ඒ අත්දැකීම හොඳ පිටට පෙරලාගෙන මම මගේ දෙවැනි තුන්වැනි එකට යනකොට මම අවුරුද්දයි මාස 3ක් අරගෙන ගියා. ඉතින් අපි හරියට සාත්තුව. ඒක තමයි මම කියන්නේ හැම වෙලෙම කියන්නේ මේක ඉගෙනගෙන කරන්න. ඉගෙනගෙන කරේ නැත්තම් මාස 3න් 4න් වුණත් ඔබේ වගාව විනාශ වෙලා යන්න පුළුවන්. ඉගෙනගෙන කරොත් අත්දැකීමත් එක්ක මේක අවුරුද්දයි අවුරුද්දට තියාගෙන යන්න පුළුවන්. නමුත් ඒක තීරණය වෙන්නේ ගහේ හැදෙන ගෙඩි ප්‍රමාණය. එතකොට ගහට අපිට ගහට යෙදුම් වලට වැඩිය අපිට ලැබෙන ආදායම අඩු වුණොත් ගහ පවත්වාගෙන යන එක අපිට අවාසි වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ක්‍රොප් එක නවත්තලා අයින් කරලා වෙන ඊළඟ වගාවට යන එක තමයි සුදුසු වෙන්නේ. කෙසේ වෙතත් මාස 6ක් 7ක් අනිවාර්යෙන් මේක හරියට කරොත් ගෙනියන්න පුළුවන්. ඊට වඩාත් ගෙනියන්න පුළුවන් බව මම ඔප්පු කරලා තියෙනවා. හොඳයි. ඉතින් අද දවසේදී අපි විශ්වාස කරනවා ඔබ අපේ වැඩසටහන තුලින් ඔබේ දැනුමට යමක් එකතු කරගන්න ඇති කියලා. ඉතින් ඔබට තවදුරටත් මේ ආරක්ෂිත ගෘහ යටතේ භෝග වගා කිරීම සම්බන්ධයෙන් එහෙම නැත්නම් පොලි ටනල් ආශ්‍රයෙන් වගා කිරීමට උනන්දුවක් තියෙනවා නම් ඒ ගැන දැනුමක් ලබා ගන්නට කැමති නම් ඔබට පුළුවන් අපිට යස් ලෙස කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඉදිරියටත් අපි සමග රැඳී සිටින්න අපි සූදානම්. මේ සම්බන්ධයෙන් තව බොහෝ තොරතුරු ඔබට ගෙනෙන්නද. ඉතින් රැඳී සිටියාට බොහොම ස්තුතියි. නැවත වරක් අපි හමු වෙමු. ආයිබෝ